ආයි බෝවන් පුංචි දුවේ පුතේ අද මම මේ සූදානම් වෙන්නේ පුතාලට මිශ්‍ර සිංහල හෝඩියේ අකුරු තියෙනවනේ අන්නේ අකුරු වලින් මුල්ම අකුරු වන ආ අකුර ගැන පුතාලට අවබෝධයක් ලබා දෙන්න ඉතින් එහෙනම් අපි ඉදිරියට යමු එහෙනම් පුතේ මේ සිංහල අක්ෂර මාලාවේ මුල්ම අකුර තමයි ආ ඊළඟට ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඒ ඒ ඕ ඕ ඒ ටික තමයි ඒ අක්ෂර ටික පුතේ සර අක්ෂර කියලා කියනවා මෙන්න මේ අක්ෂර 12 සර අක්ෂර අද අපි එහෙනම් ඒ සර අක්ෂර වලින් මුල්ම අකුර වන ආ අකුර සර අක්ෂර වල මුල්ම අකුර ආ අකුර ඉගෙන ගනිමු ඉස්සෙල්ලා පුතාලා අම්මන් කියන වචනේ කියන්නේ නේද අම්මා කියන වචනේ අන්නේ නම් අම්මා කියලා යෙදෙනකොට මුලින්ම ලියන මේ අක්ෂරය ගැන අද දැන් ඉගෙන ගනිමු එහෙනම් පුතේ අපි ආ අකුර ලියමු ආ මේම ලියමු ආ අකුර ආ එහෙනම් දැන් අපි ආ අකුර මුලට යෙදෙන පුංචි ගීතයක් බලමු ආ අකුර මුලට යෙදෙන පොඩි ගීතයක් අන්නේ අතේන අර අලියා අරලිය අත්තක් අල්ලා අලියා ගියලි කටේ ඇරලා අන්නේ අයන්නක් කිව්වා අලියා ගියලි කටේ ඇරලා අන්නේ අයන්නක් කිව්වා අන්නේ අතේන අර අලියා आ आलिया आ आलिया आलिया गी आली काटे ऐरेला अन्ने आया ना किवा उन्हें दामी आलिया मु आ आलिया की है ना कुटे मूलटे ये देना कुरे आ नहीं दर इन्हें बालम आपी आ मूलटे ये देना पुता आला दान्ना वाचन ती है ना वाने नहीं दर ये वा बालम आले 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 අම්බ 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 අඳිමු ආ අම්බ අල්ල අම්බ ආ අලියා ආ අලියා ආ අන්නාසි ආ අන්නාසි අන්නාසි ආ අලියා ආ අඹ ආ අල තව වචන ගොඩාක් තියෙන පුතේ අපි පස්සේ නම් ඒව බලමු නේද දැන් ආ කියන අක්ෂරය ආ කියන අකුර මුලට යෙදෙන පින්තූර කීපයක් තමයි මේ ඇන්දි තවත් තියෙන පුතාල මේ දවස්වල තියෙන අලිගැට පේර අලිගැට පේර ආ අලිගැට පේර ආ අන්නාසි ආ අලියා ආ අඹ ආ අල එහෙනම් පුතේ වැඩිපුර මේවයි මුලට මේ වචන වල පින්තූර වල පින්තූර කියනකොට ලියවෙන මුල්ම අකුර කියවෙන මුල්ම අකුර ආ එහෙනම් තව ගීතයක් බලමු ආයෙන් කියමු පුතේ
അംഗലമല്ലാ അതേതിയാകെ അമ്മ അന്തര് വെട്ടലാങ് അന്തര് അമ്മ അന്തര് വെട്ടലാങ് അന്തര് അംഗലമല്ലാ അതേതിയാകെ അമ്മ അന്തര് വെട്ടലാങ് അന്തര് एगीते तेना वैडी पुरा पुते मुलट वचन वाला मुलट आ आकुरा ये दुना किया उना नेद एनांग अपी अद आ आकुरा पुता ललिया नट इसेला आ आकुरा दुरगानोन एनांग अपी आ आकुरा लिया नट इसेला पी आ आकुरा अलव मुनेद मेन मेव पुते पुता लट पुलुआं आ आकुरा विशाल वलिया केने आ अकुरे मैं विद्या टे पुताल टे पुलवां अम्मल टे किया लियो गानो ने बैने द मैं मा अकुरे मैं विद्या टे लिवा लिया लापुते मैं अकुरे वाटे टे गम गम दानो गम माल दानो न अलवानो नी टे पासे वैली वैली अलवानो අකුර මතට ගම් යොදලා ගම් ගාලා අකුර ලිය වෙන විදියට ඒ වටා වැලි යොදන්න ඕන කුඩා සීන් මහලා ගත්ත වැලි. ඒ වැලි දැම්මා අකුර ඇලවෙනෝ ටිකක් වේල යනකොට වැලි ඇලවිලා ඊට පස්සේ පුතාලට දරුවන්ට පුළුවන් මේ අකුර මත මෙහෙම ලියන්න. දැන් මේ අකුර මම මේ වැලි යොදලා ලියාගත් ආ අක්ෂරය දැන් මේ විදියට පුතාලගේ ඇඟිල්ලෙන් අකුර ලියන ආකාරයට මේ විදියට මෙහෙම නිවැරදිව ලියන්න පුළුවන්. මේ චුට්ටම් වට්ටිච්චා කියලා එතනින් පටන් ගත්තා. ඊට පස්සේ මේ විදියට ඉදිරියට ගියා, පහළට ගියා, ආයි ඉහළට ගියා. ආ අකුර. එතකොට දරුවන් පුතාලට ආ අකුර ලියන්න මේ විදියට ඇඟිල්ලෙන් ලියනකොට තමන්ට දැනෙනවා ආ අකුර කොහොමද ලියන්නේ කියලා. තේරුණාද? එහෙම නැත්තම් පුතේ පුළුවන් මේ ආ අකුර ගම් ගාලා කුඩා කොළ කැබලි කඩලා පාට කොළ කැබලි කඩලා ආ අකුර පටන් ගන්න තැන සිට අලවගෙන යන්න පුළුවන්. අලවන්න පුළුවන්. එහෙම නැත්තම් මේ විදිහට කිරිබත් කෑල්ලේ හැඩයට ආ අකුර පාට කොළ වලින් කපාගෙන අලවන්න පුළුවන්. ආ අක්ෂරය පටන් ගන්න තැන සිට තමයි ආ අකුර ඇලවෙන්න ඕන. එහෙම නැත්තම් පුළුවන් ඇට වර්ගයක් අලවන්න. ඒත් අලවන්නේ පටන් ගන්න තැන සිට. ඇටම් පරිප්පු ඇට හෝ කොළ කැබලි බෝල පාට කැබලි කොළ රවුම් කරලා හිසිනියට කඩාගෙන රවුම් කරලා ආ අක්ෂරය වටේට අලවන්න පුළුවන්. ආ අකුර වටා. එනම් පුතේ තවත් තියෙන පුතාලා ගෙවල් වල මිදුල තියෙනවනේ වැලි මිදුලක් නේ තියෙන්නේ නේද වැලි තියෙන වැලි මිදුලේ පුතාලාගේ මෙයා රංගුවට ගියන් ගන්න මේ ඇඟිල්ල දඹර ඇඟිල්ල නේද දඹර ඇඟිල්ලෙන් පුතාලට පුළුවන් වැලි ලෑල්ලක් එහෙම නැත්තම් අදාගෙන පුළුවන් එහෙම නැත්තම් මිදුලි දී පුළුවන් ආ අකුර ආක්ෂරය ලියන්න ආ අක්ෂරය ලියන්න ගෙදරදී පුළුවන් අම්මලාත් එක එකතු වෙලා එහෙම ලියන්න. එහෙනම් දැන් බලමු අපි ආ අකුර පස් රූල් ලියන්නේ කොහොමද කියලා බලමු නේද. ආ අක්ෂරය එහෙනම් අපි පස් රූල් ලියමු. පුතේ පස් රූල් තියෙනවා 1 2 3 4 පහ. එහෙනම් මේ විදියට පස් රූල් පොතේ තියෙනවා ඉරි පහක් තියෙනවා. 1 කියන රූලත් 5 කියන රූලත් ඉරත් ඒ දෙක රතු පාටින් ලකුණු කරලා තියෙනවා. 2 3 4 කියන ඉරි නිල් පාටින් පස් රූල් පොතේ ඇඳලා තියෙනවා. එහෙනම් අපි ආ අකුර පටන් ගන්නේ 2 3 රූල් වල ඒ අතරින් තමයි. එහෙනම් අපි අඳිනවා පුතේ චුට්ටම් බට්ටිච්චේ. මේ වැන්දා. දැන් ඌ අකුර වගේ මෙහෙම හතරවෙනි රූලට ගියා. මෙහෙම ටිකක් ඉදිරියට යන්න ඕන. ඊට පස්සේ පහළට ගියා.
මේ විදියට ඉහළට ගියා දෙක තුන රූල් අතරින් ආ අකුර අවසන් කරා දෙක තුන රූල් අතරින් ආ අකුර අවසන් කරා අපි එනම් මේ ලිව්වේ පුතේ පස් රූල් අතරේ ආ අකුර කොහොමද ලියන්නේ කියලා නැවත වරක් බලමු එහෙනම් චුට්ටම් බට්ටිච්ච කැන්දා මෙහෙම ඊට පස්සේ ඌ අකුර වගේ දැන් මෙතන හතරවැනි රූලට ගියා නැවත අවසාන පස්වැනි රතු ඉර දක්වා ගමන් කරලා ඉහළට යනවා මෙන්න දෙක තුන රූල් අතරින් ආක්ෂරය අවසන් කරා හරි නේද මෙන්න අකුරු දෙකක් එනම් පස් රූල් අතරේ පුතාලට ලියන ආකාරය මම පැහැදිලි කරා දැන් මං හිතනවා ආක්ෂරය පුතාලට පස් රූල් අතරේ ලියන්න පුළුවන් කියලා මෙන්න පුතේ එහෙනම් මේ පස් රූල් පොත මේ පොත නෙමෙයි මේ දැන් මං කොලයකනේ ලියලා මං පුතාලට දැන් පෙන්නුවේ මෙන්න එනම් මං දැන් පස් රූල් ලියන පොත පුතාලට පෙන්වන්න මෙන්න මෙහෙම තියෙනවා පුතේ පස් රූල් පොත කඩවල් වල තියෙනවා මෙන්න මේ වගේ අකුරු මේ මුල්ම රූල් ඉරි මෙහෙම දෙපස මේ වගේ දෙකක් ලියන්න ඒ විදියට මෙන්න රතු තද ඉරකින් මෙතන නිල් ඉරි වලින් ඝන නිල් ඉරි තුනකින් වෙන් කරලා තියෙනවා නිල් ඉරි තුනකින් වෙන් කරලා තියෙනවා මේ බලන්න පේනවා නේද පුතේ නිල් ඉරි තුනක් තියෙනවා ඒ වෙන් කරන්න ලියලා ඇඳලා තියෙන්නේ ක්‍රමයට එහෙනම් ආ දෙකක් මේ දෙපැස ලියලා අපි බලමු එහෙනම් කොහොමද අයන්න ආ අකුර මේ පස් රූල් පොතේ ලියන්නේ කියලා ඔන්න එහෙනම් අපි නීලිරි කුඩා නීලි දෙක අතර පුතේ චූට්ටම් බට්ටිච්ච කැඳා ඔන්නෝම පහලට ගියා දැන් පස්වෙනි රතු ඉර දක්වා ගිහිල්ලා ඕන්න අපි ආපහු දෙක තුන ඉරි අතරට ආවා දැන් මෙන්න ආ එකක් අපි ලිව්වා නැවත ආ අකුරක් ලියමු චූට්ටම් බට්ටිච්ච කැඳා තුන්වෙනි රූලට ඉරට ගියා හතරවෙනි ඉර දැක්කේ ඊළඟට පහලට ගියා රතු ඉර දක්වා ගියා නැවත දෙක තුන රූල් අතරට ආවා ආ මොකක්ද අකුර ආ දැන් එනම් පුතේ මෙන්න පුතාලා ගන්නකොට මේ වගේ හොඳ පැන්සලක් ගන්නත් ඕන ඒ වගේ තුඩම මේ මොට වෙන්නේ නැති වෙන්න හොඳට අර සියුම්ම තුඩක් තුඩිකට තුඩ වගේ වෙන්න තෙපා පුතේ පැන්සලේ තුඩ හොඳේ එතකොට ටිකක් අපහසුයි පොතේ හිරෙන්න බලන ඒක නිසා තුඩ සාමාන්‍ය විදියට ගන්න ඕන අපි එහෙනම් මේ පැන්සලේ ලිවක පේන්නේ නැහනේ නේද පොතට දැන් ඒක නිසා මම පෑනකින් පුතාලට ලියලා පෙන්නන්න අපි එනම් තව ආ අකුරක් ලියමු චුට්ටම් බටිච්ච කැන්දා අදිමු ඔන්න දැන් මෙහෙම පස්ස යටට ගියා නැවත පස්වෙනි ඉර දක්වා ගියා දැන් පටන් ගත්ත තැනට ආ තව යන්නක් ලියමු චුට්ටම් බටිච්ච කැන්දා පාලට ගියා සතු ඉර දක්වා ගියා නැවත ඉහළට ගියා ඕන දැන් ආ අකුර අවසන් කරා ආ අකුර ආ දැක්කනේ පුතේ නම් ඉතල පුතාලා තනි මේ පස් රූල් පොතේ ආක්ෂරය ලියුවා දැන් එහෙනම් අපි තනි රූල් පොතේ කොහොමද ලියන්නේ කියලා බලමු ඉතින් පුතේ මම මේ දැන් මේ ලෑල්ලේ ඉරි ඇඳගත්තේ මේ ලොකු ඉරි පුතාලට පේන්න ඕන නිසා දැන් අපි පස්සේ ලියමු එහෙනම් තනි රූල් පොතේ දැන් තනි රූල් පොතේ ආකාරයටම මම මේ ඉරි පිළියෙල කරගෙන තියන ඇඳගෙන තියනවා එහෙනම් අපි ලියනකොට පුතේ අකුරු තනි රූල් පොතේ අකුරු ලියනකොට රූල් දෙකක් අරිමිනුයි ලියන්නේ දැන් ඒ බවත් ඉගෙනගෙන අකුරත් අපි ලියන හැටි ඉගෙන ගනිමු
ඊළඟට පුතේ අපි මේ වගේ රෝල් දෙකක් කරිනු මේ වගේ පරතර රෝල් ඊදී එහෙම නැත්නම් දෙකක් කරලා නැවත අපි ආකුර ලියන හැටි බලමු ආ ආ ආ දැන් පුතාලට පේනවා ඇති ආකුරු තුනයි ආක්ෂර තුනයි ආ ආ ආ දැන් මේ පීරි දෙකක් යවලා ඇරලා තමයි පුතේ අපි ඊළඟට ආයම ලියන්න පටන් ගත්තේ නැවතත් අපි ආ අක්ෂරයක් ලියමු ආ ආ ආ දැන් මෙන්න මේ ආකාරයට තමයි පුතේ ආ අක්ෂරය තනි රූල් පොත්වල ලියවෙන්නේ දැන් පුතාලට මේ වගේ ඉරියවලා ලියන්න තේරෙන්නේ නැත්නම් පුතේ පුතාලයි අම්මට වැඩිහිටියෙකුට එහෙම නැත්නම් කියලා මෙන්න මේ වගේ දෙකෙන් දෙකට ඉරියඳ ගන්න මේ විදියට පැන්සලෙන් හැබැයි මේ විදියට පැන්සලෙන් ඇන්දා ඉරි දෙකක් කැරියා නැවත ඇන්දා ලිව්වා නැවත ත්‍රූල් දෙකක් කැරියා නැවත ලිව්වා මේ ආකාරයට පුතාලයි පුත්තල වැඩිහිටිය කුලවා ඉරි අඳව ගන්න ලියන්න ඕන තීරුව සොයලා ඊට පස්සේ නම් අපි බලමු ආ අකුර කොහොමද තනි රූල් පොතේ ලියන්නේ කියලා තනි රූල් පොත දන්නව නේද පස් රූල් පොත කියන්නේ එකක් තනි රූල් පොත කියන්නේ එකක් අපි ඒ දෙකේම ලියලා හුරු වෙන්න ඕන දැන් මං ඔයාලට කිව්වා නේද වැඩිහිටියෙකු ලව්ව පුතේ ඉරියඳ ගන්න කියලා ඒ කිව්වේ මෙන්න මේක මෙන්න මෙන්න දැන් පළවෙනි රූල් අතර ලිව්වම පුතේ ඉරි දෙකක් කැරිය රූල් දෙකක් කැරියා නැවත මේ වගේ ඉරා ආපහු ඉඩ දෙකක් කැරියා නැවත මේ වගේ ඉරා නැවතත් ඉඩ දෙකක් කැරියා මෙන්න මේ ආකාරයට පහලට පුතේ ඉරියඳ මේ වගේ ලකුණු කරගන්න ඊට පස්සේ නම් දැන් අපි තනි රූල් පොතේ ආ අකුර ලියමු ආ අකුර ලියමු චුට්ටම් බටිච්ච ගැන්දා දැන් පාලට ගියා ආ තව එකක් ලියමු ආ තව ආක්ෂරයක් ලියමු ආ ආ ආ දැන් අපි දෙවනි පේළියට යමු ආ ආ ආ ඇයි මං පුතාලට ආක්ෂරය ආ ආ කියලා නිතරම කිව්වේ ලියලා අවසන් වෙනවත් එක්කම අකුර ශබ්ද වෙනව නම් කියවීමටත් තුරු වෙනවා ඒක වඩාත් හොඳයි ලියවීමයි කියවීමයි දෙක එකට සිදු වෙනවා එතකොට වඩාත් සාර්ථකයි වැඩේ එහෙනම් පුතේ දැන් මේ රූල් වල මම ලියන්න යන්නේ නැහැ එතනලා පුතාලා පැහැදිලිව ලියන්න දිනාක්‍රමී ලස්සනට මේ වගේ පැන්සලකින් ලියන්න එහෙනම් දුවේ පුතේ අපි ආ මුලට යෙදෙන අකුරු දෙකේ අකුරු තුනේ වචන ටික ලියමු පුතාලට පුළුවන් නේ එතකොට ඒ අකුරු කියවන්න ලියනවා එක්කම අකුරු කියවන්නත් පුළුවන් නේ අද ලියමු එහෙනම් පුතේ ආ ද අද ආ
ஆறு ஆ டு ஆ அல்லு ஆ ம ரு ஆ ஹா சு කියමුයේ නම් මෙන්න පුතේ වඩාත් වැඩියෙන් වචනවලට යෙදිලා තියෙන අකුර අ අකුර වැඩිපුර යෙදිලා තියෙන වචනවලට අකුර තමයි පුතාලා දෙයනගත්ත අ අකුර අද අර අට අල්ල අමර අහස අද आरे आटे आले अमेरे आहासे दें पुताला पुताला टे पुलवा में आकुरु आकुरु देखे वचन तीये ना मित्र तीनों आकुरु आकुरु तूने वचनिया वचन देखा एनंगे टीका किए वगार ना पुलवा आधे ना पुताला आकुरा क्लिवा आकुरा किए हुआ आकुरा मुड़ते ये देना वचन किए हुआ ආයුබෝවන් තිරුවන් සරණයි.